පාසල දරුවෙකු අතින් අල්ලාගෙන යන්නේ අවුරුදු කීපයයි. නමුත් පාසල තුළ රැඳෙන අවුරුදු කීපය තුළ ජීවිතයෙන් ලැබෙන අත්දැකීම්, අභියෝග සෑම දෙයක්ම ජීවිතේ ජයග්‍රහණය කරන්න අවස්ථාවක් ගෙන දෙනවා. අපේ ජීවිතයේ සුන්දරම කාලය අපේ මිතුරන් සමග අපිට ගත කරන්න හැකියාවක් ලැබෙනවා. අද දවසෙත් එකට එකතු වෙන මිතුරයන් පිරිසක් මුණ ගැහෙනවා. ඒ තමයි නුගේගොඩ අනුලා විද්‍යාලයේ බැක් ටු ස්කූල් වැඩසටහන සමග හෝරාවක් ආරම්භ කරනවා. සතුටෙන් කතා කරමු. ඔබත් එකතු වනද ටොප් ලයිට් සමග. බලංගිටපු දවස තමයි අද උදා වෙලා තියෙන්නේ. ඒ දවසේ තවත් පිරිසක් ඉන්නවා කතා කරන්න. අද දවස කොච්චර සතුටින්ද ඉන්නේ? අද ගොඩාක් සතුටුයි. මොකද අවුරුදු 16කට පස්සේ කට්ටියක් හම්බ වෙනවා. ගොඩාක් කාලෙක පස්සේ ඉස්සලා හම්බුනේ නැති. Facebook එකේ හම්බෙලා දිනවා කතා කරලා තිනවා. අනිත් හැමෝම මේ පන්ති හිටපු අයයි බයෝ සයන්ස් ක්ලාස් දෙකේ ඔක්කොම අල්ල ඉන්නවද? මේ කතාව ගැන කතා කරද්දී ඔයාගේ නම කිව්වේ? මම දිනිති පරණගම. දිනිති, ඔය නමත් එක්ක කොච්චර මතකයන් තියෙනවද? ගොඩක් තියෙනවා. ඔයා කවුද? සෑහෙන මතකයන් තියෙනවා. දිනිති සමහරක් වෙලාවට පරක් වෙලා ඇවිල්ලා තියෙනවද? එහෙම නැත්නම් සමහර දේවල් අහු වෙලා තියෙනවද? සෑහෙන දේවල් අහු වෙලා තියෙනවා. හොයා ගන්නත් නැති වෙලාවත්. ඒ දේවල් මතක් කරන්න පුළුවන් දවසත්ද? එහෙම නැත්නම් ඒ දේවල් කියන්නේ නැද්ද? මතක් කරන්න පුළුවන් දේවලුත් ගොඩක් තියෙනවා. බැරි දේවලුත් නැත්නම් නෑ. මේ බැජ් එක ගන්න කොච්චර try කරාද? සෑහෙන try කරා. ඒ ගැන ගත්ත එක ගැන කොච්චර සතුටුයි? ගොඩක් ආඩම්බරයි. ඔයා කවුද? දිනිති. ටීම් එකක් ඉන්නවා. මේ කණ්ඩායම කොච්චර ආදරේ? ගොඩාක් ආදරේ. ආදරේ කියන එක ඒ කාලෙත් බෙදාගත්තා ඉතින්. පන්ති කාමරේ කොච්චර සුන්දරයි. ගොඩාක් සුන්දරයි. අපි හැමෝම සතුටින් හිටියා. අද අද හරි සතුටුයි. ඔයා කවුද? මම සංකා. පන්ති ඉස්සරහා පෙළමින් හිටපු කෙනෙක්ද? පිටිපස්ස හිටපු කෙනෙක්ද? එහෙමනේ අපි මාරු වෙවි තමයි හිටියේ. ඔයා කවුද? ප්‍රසංගේ. එක්සෑම් කාලේට වැඩිපුර පාඩම් කරාද? කලා පාඩම් කළා නැත්. සාමාන්‍යයෙන් මේ පාඩම් කරපු දේවලුත් එක යාළුවෝ කොච්චර සතුටින් හිටියද? ඇත්තටම ගොඩක් සතුටින් හිටියා. වාගේ නමක් කිව්ව? දිනෂ්කා. ඉස්කෝලේ යන කාලේ ගෑල් ළමයි පිරි ළමයි ගොඩක් හඳට උපමා කරනවා. ඒ හඳ ලස්සනින්ද හඳේ ආවට තියෙන හින්ද? ඒක ඉතින් ඒ කාලෙම තමයි අහගන්න ඕනේ. ඒකේ කාලෙම ආයි කාලට ආයි ගිහිල්ලා අහන්න ඕනේ. කොච්චර සතුටින්ද අද මේ යාළුවෝ දකින්නේ? සෑහෙන සතුටේ. ආ කවුද? මම එවන්තිකා. අද දවසේ කොච්චර වෙලාවක් රැඳෙනවද මෙතන? ඉවර වෙනකම්ම ඉන්න තමයි ලෑස්ති වෙලා ආවේ. මේ සුදු ගවුමට කොච්චර ආදරේ? ගොඩක්. ආ කවුද? මං අශානි. ඉස්කෝලේ කාලේ ස්පෝට් මීට් එකේ ටීම් ගොඩක් ඉන්නේ නැති. කණ්ඩායම් කීයක් තිබ්බා? හතරක් තිබ්බා. ආයේ කණ්ඩායම් මොකද්ද? මං චූලසුමන. ආ කවුද? දයන. ආගේ නම? අතුරිකා. මේ පන්ති කාමරේ මතකයන් කොහොමද? ගොඩක් හොඳයි. මේ ආලු කාමරේ කොච්චර කල් වෙනවද? දැන් ඒ කියන්නේ අවුරුදු 16කට වැඩි. ආ කවුද? නිලු. ආදරෙන් ජීවිතේ දෙයක් කියලා දුන්නා. ගුරුතුමියගේ නමක් මතක් කරු. නාලනී දිස්සූරිය. අද හැම දෙනාම ඇවිල්ලා තියෙනවා. ඔව් අද ඇවිල්ලා ඉන්නේ නාලනී මිස්. මේ කළු බෝඩ් වල එහෙම නැත්නම් මේ ඩෙස් වල කොච්චර මතකයන් තියෙනවද? ගොඩක් මතකයන් තියෙනවා. හරිම සුන්දරයි. මුදු සීනසලන සදවත අහසම රඳුනාවේ. ඉඟි මරණ කරු කැලුම් මහසට නොම පෙනුනාවේ. සිතේත හරන් යන විමනේ සඳලු තලාවේ කවුළු පියන් වසනු මැනවි නෙතුකෙන් හමුවේ කවුළු පියන් පත් වහන් සඳලු තලාවේ ඔබ දුරයි නැතට මා සිටිනා ආගේ නමත් කිව්ව? මහේෂි. මහේෂි කොහොමද ජීවිතේ? බොහොම හොඳයි. ඊට ලස්සන කාලේ පහු කරලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ ලස්සන කාලෙද ගෙවෙන්නේ? දෙකම. ආ කවුද? සදීන. කතා කරන්න කොච්චර දේවල් තියෙනවද? සෑහෙන. අද සුදු ගවුම කෝ? අද එන්නේ නෙමෙයි හිටියේ. අහම්බෙන් එන්න උනා. ජීවිතේ අහම්බෙන් හම්බෙන අය. ඇයි අපේ ජීවිතේ එච්චර ළඟ? අහම්බෙන් හම්බෙන නිසා වෙන්නේ නැති. අපේ කෙටි කාලෙකින් ජීවිතේ හමු වෙන කට්ටිය ගොඩක් ළඟයිද? එනදන් දුරින් තියා ගන්න ඕනේ. ලාංග වෙන්නත් පුළුවන් දුර වෙන්නත් පුළුවන්. සමහර සින්දු ජීවිතේට ගොඩක් ළඟ ඇති. ඉස්කෝලේ කාලේ වැඩිපුරම අහපු ලස්සනම සින්දුව මොකක්ද? ගොඩක් තියෙනවා. ඒක එක එක මතක් කරනවද? එහෙම නැත්නම් ඒවා හැමදේම අමතක කළාද? අමතක වෙන්නේ නැහැ ඒවා. මතකයන් හැමදාම තියෙනවද? ඔව් අනිවාර්යයෙන්ම. මේ පන්ති කාමරේ මතකයන් කොහොමද? ගොඩක් හොඳයි. ආ කවුද? වසන. යාළුවෝ කොච්චරක් ඉදිරිය ඉන්නවද?
සෑහෙන්න ඉන්නවා. යාළුවන්ගේ රහස් රකින්න කෙනෙක්ද? එහෙම නැත්නම් ඒ රහස් එක එක කියන කෙනෙක්? රකින්න කෙනෙක්. කොච්චර රහස් විතර දන්නවද? ගොඩක් දන්නවා. ඔයා කවුද? මං කෞශල්‍යා. ගෑල් ළමයින්ටද වැඩිපුර රහස් තියෙන්නේ? පිරි ළමයින්ට. දෙගොල්ලන්ටම තියෙනවා. කොහොමද ජීවිතේ? හොඳයි. මේ බැජ් එකට මේ පාටට කොච්චර ආදරේද? ගොඩක් ආදරේ, ගොඩක් ගරු කරනවා. ඔයා කවුද? සුරණි. ගාගක මල් පිපුණාන් පස්සේ කවුද ඉස්සල්ලාම දැනගන්නේ? සමනාලු. එතකොට ඔය හදවතේ මුලින්ම මල පිපිච්ච ඒ කාලේ කවුද මුලින්ම දැනගත්තේ? ආ ඒකට විශේෂ කෙනෙක් නෑ, හැමෝම ඉන්නවා. ආ කවුද? නාද්‍ය. යාළුව කොච්චර ඉතින් ඉන්න? අම්මෝ මේ ඔක්කොම යාළුවෝ. ආ කවුද? ජයමිනි. ජයමිනි ටීම් එක ගැන අගය කිරීමක් කරොත් ඔයාලගෙන් ඉස්සරහට කියපු කීප දෙනෙක්ගේ නම් ගම්? ආ අපේ ඉන්නවා ගොඩක් ඉන්නවා කියන්න බැරි තරම් කට්ටිය. ඔයා කවුද? තනුෂා. ඉස්කෝලේ කාලේ තොයි දිර කොණ්ඩේ කපන්න ඕනේ, එහෙම නැත්නම් කොණ්ඩේ වෙනස් කරන්න ඕනේ කියලා හිතපු කාලයක් තිබ්බද? නෑ එහෙම හිතුන්නේ නෑ, දැන් නම් කරන් තියෙන ඔක්කොම කරනවා. සාමාන්‍ය කොණ්ඩේට වැඩිපුර වේදම් කරන්නේ මූණටද? හැම දෙයකටම වැඩිපුර වේදම් කරනවා. සාමාන්‍ය ගන්න පඩියෙන් බජට් එක විදිහට වෙනස් කරොත් කීයක් විතර වෙන් කරනවා? සාමාන්‍යමයි මුල් පඩියෙන් වගේ වේදම් කරනවා. ඇත්තටම එහෙම කෙනෙක් වෙන එකද හොඳ? එහෙම නැත්නම් ඊට වඩා ඉතුරු කරන කෙනෙක් වෙන එකද? මම නම් හිතන්නේ එහෙම කෙනෙක් වෙන එක හොඳයි. මදි වෙනත් හස්බන්ඩ්ගේ පොකට් එකකට පොඩක් යන්න පුළුවන්. ඒ කාලෙත් පර්ස් එකේ ලස්සන ෆොටෝ එකක් තිබ්බද? එවනත හදවතේ ෆොටෝ එකක් තිබ්බා. හදවතේ දෙකේම. ආ කවුද? මම ගයන්තික. මොකද්ද මේ එක්කෙනාට වෙනස් වෙන බැජ් එක? ඈ මේ අපේ හවුස් බැජ් එක. කොහොමද ජීවිතේ? ජීවිතේ හොඳයි. මේ කට්ටිය ගොඩක් ආදරේ ඇති වාට. වාත් එයාට කොච්චර ආදරේ? ගොඩක් ආදරේ. ආ කවුද? මම ලක්නා. වාගෙනම? කුමුදුනි. ආ කවුද? අනුෂා. ආ කවුද? නිලු. නිලු මොකද බැජස් දෙක? ඩෙපියුටි හෙඩ් ප්‍රිෆෙක්ට්. කොච්චර ආඩම්බරයිද බැජ් එක ගත්තේ ඒ දවස්වල? ගොඩක් ආඩම්බරයි. සාමාන්‍යයෙන් ඔය බැජ් එක පාරෙත් දාගෙන ගියාද ඒ දවස්වල? එහෙම නැත්නම් ඉස්කෝලේ ඇතුළේද? නැක නෑ ඒක නම්. සමහරට ගලවන්නේ ගලවුවා ඉස්කෝලේ. ආ කවුද? කල්පනි. කල්පනි උස කීයද? 5-8ක්. සාමාන්‍ය උස කියන දේ වැදගත් වුණාද ඉස්කෝලේ කාලේදී? එහෙම නැත්නම් ඒක සාමාන්‍ය දෙයක්? අනිවාර්යයෙන් වැදගත් වුණා. මොනවාද කරපු ක්‍රීඩා? නෙට් බෝල් කරා, කෙඩිටින් කරා, ගොඩක් දේවල් කරා. ආ කවුද? මං සඳමාල්. වාගේ නමත්? අරුණි. මේ ආලු කමට කොච්චර කල් වෙනව? අවුරුදු 20කට වැඩි. වා කවුද? මයුකා. වාගේ නමත්? සංසන්. දෙන්න හොඳම යාළුවද? යාළුවේ. සමහර වෙලාවට යාළු කමත් එක්ක මොනවද බෙදා ගන්න තියෙන්නේ? හැමදේ විතින් බෙදා ගන්න ඔයලා කෑමදම වැඩිපුර. වා කවුද? ජයන්ගා. ජයන්ගා. කොහමද ජීවිතේ? ජීවිතේ හොඳයි. අවුරුදු කීයකට පස්සේද ඉස්කෝලේ ගේට් එකෙන් ඉස්කෝලේ ඇතුළට ආවේ? මම නිතර එනවා උජි එකේ වැඩ වලට එනවා. ඒකින්ද මොකක්ද ඔයාලගේ උජි එකේ තියෙන විශේෂත්වය අනිත් පාසල් එක බලද්දි? ආ ඉස්කෝලේ දිනුව වෙනුවෙන් ගොඩාක් වැඩ කටයුතු කරනවා. අපි ගොඩක් අලුත් දේවල් කරන්න හදනවා. මේ බෑක් ටු ස්කූල් උත් පළවෙනි වතාවට අපි තිබ්බේ. ඉතින් බොහොම ආඩම්බරයි. වාගේ නමත් කිව්ව? ඉමාලි. ඉමාලි මොනවාද පාසලේ ඉගෙන ගත්ත දේවල්? කොමර්ස් එලවස් වලට කරේ. වැඩි හරියක් හිටියේ පන්තියෙන් එළියේ. හැබැයි උනාට කරේ කොමර්ස්. ජීවිතේ කොමර්ස් වලින් මොනවද ලැබිච්ච දේවල්? මම දැන් බැංක එකේ වැඩ කරන්නේ. ඉතින් කොමර්ස් වලින් තමයි අඩිතාලම ලැබෙන්නේ. කොල කාලේ account ඉගෙන ගත්ත කෙනෙක් විදිහට ආදරේ කියන එක හර කරාද බැර කරාද? දෙකම කරා. බැලන්ස්. වා කවුද? ලක්මි. කොහමද දවස්? ගොඩක් සතුටින්. මේ
මැසෝ ඔබයි මමයි මී මැසියෝ ලඳුන් තමයි මී මැසෝ ඔබයි මමයි මී මැසියෝ ලඳුන් තමයි වදයකි ජීවිතේ මී පැණි පිරිලාතේ මත්විලා ගුම් ගුම් නද දීලා සැනසෙමු අපි හිතු මතේ ඇතරම කොච්චර සතුටින් ඉන්නවද? හරිම සතුටුයි. අද දවස හිතාගන්නත් බෑ. ගොඩාක් කාලෙකින් යාළුවෝ ගොඩාක් හම්බුණා. හරි සතුටුයි ඉතින්. ගොඩක් චරිත රඟපාලා ඇති. අද රඟපාන චරිතේට අවුරුදු කීයක් වෙනවද? අවුරුදු 15යි. මේ චරිතේ කොච්චර දේවල් ඉගෙන ගත්තද? ගොඩක් දේවල්. මේ චරිත තුලින් තමයි අනිත් චරිතවලටත් යම් යම් දේවල් එකතු කරගන්න ලැබුණේ. ඉස්කෝල කාලේ මෙයා රඟපාපු හොඳම චරිතය මොකද්ද? දන්න තරම්. අශිකා තමයි. ඉල්ලමිනි. කොච්චර ආඩම්බරයිද යාළුවා ළඟින් තියාගෙන කතා කරන්න ලැබීමක? හරිම ආඩම්බරයි. මේ දක්ෂ නිලියක් නිවේදිකාවක්. හරිම ආඩම්බරයි. ආ කවුද? නයනා. වාගේ ජීවිතේ තාපසර හැල බැලුවත් කොච්චර සුන්දර කාලයක්ද පහු කරේ? ගොඩක් සුන්දරයි. ගොඩක් සුන්දර කාලයක් පහු කරේ. ඉතින් සතුටුයි අද යාළුවොත් එක්ක එකහු වෙලා ඉන්න එක. ආ කවුද? බිහාරි. කොහොමද ජීවිතේ? හොඳයි. ජීවිතේ එක එක කාලෙන් කාලට වෙනස් වෙන කෙනෙක්ද? හැමදාම එක විදිහට ඉන්න කෙනෙක්ද? හැමදාම එක විදිහට ඉන්න කෙනෙක්. ගැල් ළමයිද ඉක්මනට වෙනස් වෙන්නේ? පිරිමි ළමයි. පිරිමි ළමයි. වාට ඒ ගැන කොච්චර ගොඩක් වාට කොච්චර ඒ ගැන අවබෝධයක් තියෙනවද? අවුරුදු 14ක් දැකියවා. කාලේ ගත වෙනවා. ඒ කාලේ ගත වීමත් සමග මොනා ජීවිතේ ලැබිච්ච දේවල්? ගොඩක් දේවල් ලැබුණා. ඒ අවුරුදු 14 ඇතුලේ ලැබිච්ච තෑගි කොච්චර තියෙනවද? ගොඩක් තියෙනවා. එහාටද ගියේ වැඩිපුර? එහෙම නැත්නම් මේ පැත්තට ආවේ වැඩිපුර? මේ පැත්තට. ආ කවුද? චතුරිමා. ආ චතුරි, ටීම් එක කොහමද? හොඳයි. ආ කවුද? පියුමි. වාගේ නමත් කිව්ව? විමාලි. කොච්චර වෙලාවක් පාසලේ අද රැඳෙනවද? අද ඉන්නවා ඉවර වෙනකම්. වාගේ නමත්? ඉන්ද්‍රචාපා. මේ බිත්ති වලට, ඩෙස් වලට කතා කරන්න පුළුවන් නම් කොච්චර දේවල් කියයි? ගොඩක් දේවල් කියයි. ඇත්තටම මේ දේවල් කතා කරයිද? කතා කරයි, ඒ වගේම සුන්දර මතකයන් අලුත් කරයි. ආ කවුද? නිලුකා. කවර කෙනෙක් කිව්වොත් කොණ්ඩේ වවන්න කියලා. ඒක කරනවද? නැද්ද? නෑ. වෙනස් කරන්න කැමති ජීවිතේ වෙනස් වෙන්න කැමති කෙනෙක්ද? එහෙම නැත්නම් එක විදිහට යන කෙනෙක්ද? වෙනස් වෙන්න කැමති කෙනෙක්. ආ කවුද? මං කමනි. කමනි, කොහමද දවස? මොහොමත් සුන්දරයි. යාළුවෝ කොච්චර දැක්කද දවසේ? අද ගොඩක් අඩුයි අපි බැජ් එක ඊන කට්ටිය, පුළුවන් තරම් කට්ටිය හොයාගෙන යනවා. මොකද්ද ඔයාලගේ ලෙවල් බැජ් එක? 2012. ඉතින් යාළුවෝ කොච්චර මේ විදිහට හම්බෙලා තිනවද අද? නිතරම හම්බ වෙනවා. දැන් මෙහෙම හම්බ වෙන්න හම්බෙච්ච එක ගොඩක්ම සතුටුයි. ආ කවුද? මම චමිලා. මේ ටයි එකට කොච්චර වයසයි? මම ඉස්කෝල යන කාලතරම වයසයි. ආ කවුද? මම ඉෂානි. ඔය ටයි එකට, ඔය පාට වලට, ඔය ගවමට කොච්චර ආදරේ? ගොඩක් ආදරේ. මොකද හිතෙන්නේ අද දවස ගැන? තාමත් සතුටුයි. ඇත්තටම කියන්න බැරි තරම් සතුටුයි. ආ කවුද? දේශානි. ටීම් එකේ යාළුවෝ කොච්චර ඉන්නවද? ගොඩක් ඉන්නවා. ඒත් ගොඩක් ඇවිල්ලත් නැහැ. ආ කවුද? දිනුෂා. යාළුවෝ කට්ටියත් අතර කොහොමද තියාගෙන සම්බන්ධතාවය කොයි විදිහටද? එදා වගේම තමයි. අපි හැමෝම එකට, සහෝදරියෝ වගේ හැමදාම ග්‍රේඩ් එකේ හැමෝම එක ක්ලාස් එකකට එකතු වෙලා තමයි අපි ඔක්කොම විනෝද වුණේ, සින්දු කිව්වේ. ඒ වගේ සුන්දර කාලයක් ගත කළා තමයි අද මෙතන මෙහෙම ඉන්නේ. ආ කවුද? මතුෂි. මතුෂි, ආ කවුද? දේවින්දි. ආගෙනමත්? අනුරාධා. මොකද හිතෙන්නේ අද දවස ගැන? ගොඩාක් සතුටුයි. මේ ආයි ගොඩ කාලෙකින් එකතු වෙලා තියෙන හැරිම සතුටුයි. වෙන්දට ඉස්කෝලේ කාලේ ඉස්කෝලේ බෑග් එකේ ගොඩක් පොත් තියෙනවනේ. අද මොනවද බෑග් එකේ තියෙන්නේ? අද පර්ස් එක විතරයි. ආ කවුද? අචලා. කොහොමද ජීවිතේ? හොඳයි. අද ගන්න ෆොටෝස් කොච්චර විතර අප්ලෝඩ් කරන්නේ සූදානම්ද? මොකදනේ අද ඉඩ නැති වෙයි කේද? තමන්නේ ඒ දවස්වල ඇඳපු සුදු ගවුම දැන්ද? එහෙම නැත්නම් අලුත් එකක් මැහුවා? අලුත් එකක් ගන්න උනා. පායන ඉර පාන කාගේ, පීදෙන මල්යාය කාගේ, හසරලි මවෙත ගෙනා, වැහෙන දසතේ කලායේ, වැහෙන නදියේ රඳියේ, නෙත පිරි කඳුළු දොවා. පායන ඉර පාන කාගේ, පීදෙන මල්යාය කාගේ, හසරලි මවෙත ගෙනා, ගායන දසතේ කලායේ, වැහෙන නදියේ රඳියේ, නෙත පිළි කඳුළු දුවා. සීත මද නල ඈත කඳු සිඹ, මෑත මාසොයනා.
අපි කතා කරන්න සූදානම් වෙන්නේ එනුකේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනිය සමග රාජපක්ෂ මහත්මිය මාත් සමග රැඳී සිටිනවා. ආයුබෝවන්. ආයුබෝවන්. ගොඩක් සතුටෙන් ගත වෙන දවසක්. ඒ වගේම විශේෂ දවසක්. මොකද්ද මේ විශේෂ දවස? හරිම සතුටුදායක දවසක්. බෑක් ටු ස්කූල් ප්‍රෝග්‍රෑම් එක අද දවසේ අපේ අනුලා විද්‍යාලයේ පැවැත්වෙනවා. 76 වෙනි වර්ෂ පූර්ණයේ ජනවාරි 4 වෙනිදාට යෙදුණා. එයත් සිහිපත් කරගෙන තමයි මේ විශේෂ අවස්ථාව සංවිධානය කරනු ලැබුවේ. දරුවෝ බොහෝ දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ආදි ශිෂ්‍යයන් විදියට. ඔවුන් ගැන කොච්චර ආඩම්බරෙන් කතා කරන කෙනෙක්ද? හරිම ආඩම්බර හරිම සතුටුදායක දවසක්. මොකද වෙනදා අපි කතා කරන්නේ වර්තමාන දියණිවරුන්ට. දැන් අද ඒක විශේෂත්වයක් තියෙනවා. පාසලේ විවිධ වර්ෂවල පාසලෙන් ඉවත් වී ගිය දරුවෝ හැමෝම අද ඇවිල්ලා ඉන්නවා. ඔවුන් අතර දියණිවරු වගේම මෙත්තණියනුත් ඉන්නවා. ඒක තමයි වඩාත් සතුටුදායක. මේ හැමදේම එකට එකතු වෙලා හෙට දවස වෙනුවෙන් පාසලට දෙයක් කරන්න බලාපොරොත්තුවක් ඇති. මොකද්ද හෙට දවස වෙනුවෙන් පාසලට කරන්නේ? ඇත්තටම පාසල තිබෙන ස්ථානයෙන් ඉහළට ගෙනියන්න ආචාර්ය මණ්ඩලයත් කළමනාකරණ කමිටුවත් විශේෂ සහයෝගයක් දක්වනවා. ඒ අපේ ශක්තියට ඔවුන්ගේ ශක්තිය සපයනවා නම් මම හිතනවා ඒක තමයි ඔවුන්ගෙන් වෙන්නට ඕන අද දවසේ යුතුකම. අද දවසේ හැමදෙනාම පාසලට එන්න ඒ විතරක් නෙමෙයි මේ හැමදෙනාම පාසලේ සතුරෙන් තියන්න සූදානම් වෙච්ච පිරිසක් ඉන්නවා. ඒ තමයි මේ පාසලේ ඕගනයිසින් කමිටි එක අපි කතා කරන්න සූදානම්. ආයුබෝවන්. ආයුබෝවන්. කොච්චර සතුරෙන් ඉන්න දවසක්ද අද? අද හරිම සතුටු දවසක්. ඇත්තටම අපි මේ එකතු වෙලා කරපු මේ වැඩසටහනේ ප්‍රතිඵලය අපි අද දකිනවා. ඔබත් නායිකාවක්. නායිකාවක් විදිහට කොච්චර පිරිසක් එකට එකතු කරාද? ඔව් ඇත්තටම මම තමයි ආදිශිෂ්‍ය අනුලා විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමේ ලේකම්. එතකොට මම මේ හැම කෙනෙක්ම මගේ විදායක කමිටුවත් එක්ක එකතු කරගෙන මේක සංවිධානය කරා. මට හැම කෙනෙක්ම ගොඩාක් උදව් කරා. හැම කෙනෙක්ම වෙහෙස මහන්සි වුණා. ඒකේ ප්‍රතිඵලය අද අපි දකිනවා. හරිම සතුටුයි මේක. මොකක්ද ඔයාලේ බලාපොරොත්තු මේ හැමදේම එකට එකතු කළා? ඇත්තටම මේකේ බලාපොරොත්තු උනේ අපේ රට පුරා ලොව පුරා විහිදලා ඉන්න සියලුම ආදි ශිෂ්‍යාවන් අපිට එක්රැස් කරගෙන අපිට මේ ලොකු ශක්තියක් කරගන්න අපේ පාසලට. ඉතින් ඇත්තටම මම හිතනවා අද ඒක සාර්ථක වෙලා තියෙනවා කියලා. අද දවස මේ අවුරුද්දේ ගත වෙන දවසක් පමණයි. ඊට පස්සේ මොනවද කරන්න සූදානම්? අපි දැන් බෑක් ටු ස්කූල් ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ ඇත්තටම තව ලොකු කාර්යයක් කරනවා. රත්නාවලී අනුලා බිග් මැච් එකක් ලෑස්ති කරනවා. ඉතින් මේ වගේම ඒකත් සහයෝගයෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. කොච්චර පිරිසක් ඒකට එකතු කරන්න සූදානම්ද? දැනට පාසලේ සිටින සියලුම ශිෂ්‍යාවන් සහ මේ වගේම 3000ක් පමණ ආදි ශිෂ්‍යාවන් එකතු කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. අපි පුංචි බ්‍රේක් එකක් ගත්තා. බ්‍රේකෙන් පස්සේ නැවතත් තවත් කණ්ඩායමක් එක්ක කතා කරන්න සූදානම්. අපි කතා කරොත් මොකක්ද ඔයාලගේ A-level badge එක? 2006. කොහොමද අද දවස? ගොඩක් හොඳයි. මගේ නම මනුෂිකා. 2004 වලදී මම ස්කූලෙන් out වුණේ. 2006 වෙනකන් ඉන්න හම්බුනේ නැහැ. මං ඉන්නේ ලංකාවේ නෙමෙයි. ගොඩක් සන්තෝෂයි. ගොඩක් කාලයකට පස්සේ යාළු ඔක්කොම වගේ හම්බුණා. ඒ කාලේ තිබ්බ මතකයන් අද කොච්චර සුන්දරයි. ගොඩක් සුන්දරයි. ආයි පාරක් ඒ මතකයට આવොත් ස්කෝලේ කීයේ වසරට ගිහිල්ලා නැවතින්? අන්තිම වෙනකම් ඉන්නවා. ආ කවුද? මම නවෝද්‍යා. නවෝද්‍යා මේ යාළුවෝ කොච්චර වෙනස් වෙලාද? ඔයා වෙනස් වෙනවා. ඒක නම් කියන්න බෑ. ඉතින් යාළුවෝ නම් ඒ වගේම ඉන්නවා. එදා වගේමයි. ඉතින් ගොඩක්ම සතුටුයි අද යාළුවෝ ඔක්කොම හම්බ වෙන්න හම්බුච්ච එකත්. ඒත් දැන් සමහර ගොඩක් අය යන්න බැරි වුණා. නමුත් ගොඩක් සතුටුයි ගොඩක් අය ඇවිල්ලා ඉන්න හිට. ස්කෝල් කාලෙත් ඔය විදිහට ખરાબ දෙකක් දැම්මද? එක ખરાબයි දැම්. නෑ නෑ. එහෙම දෙන්නේ නෑ. ආ කවුද? මාදවි. ඔය hinaවත් එක්ක කොච්චර මතකයන් තියෙනවද? ගොඩක්. සමහර දේවල් ගොඩක් විදිහට සුන්දර විදිහට කතා කරන්න පුළුවන්. අදත් ඒ විදිහට කොච්චර දේවල් තියෙනවද? ඒකත් ගොඩක් තමයි උත්තරේ. ඔයා කවුද? දුමාලි. ඒ කාලේ ගොඩක් දේවල් එකතු කරන්නද බැලුවේ? පුංචි පුංචි දේවල් වලින් හිතේ සතුට තියාගන්න. ඔව්. ඒ විදිහට ගොඩක් එකතු කරපු දේවල් මොනවද? ගොඩක් තියෙන එක ඔක්කොම කියන්න බෑ. වාගෙනමත් තිලිනි. වැඩිපුර ආසම විශේෂ මොකක්ද? accounts. ජීවිතේ කොයි විදිහට ඉස්සරහට ගලාගෙන යන්නේ? හොඳින් ගලාගෙන යනවා. කවුද accounts උගන්නපු ගුරුතුමා? එහෙම නැත්නම් ගුරුතුමි? රණවීර මිස්. වාගෙනමත් කිව්ව? මම ප්‍රශාදී. ටික පිටිපස්සරලා ඉන්නවද? ඉස්සරහට එනවද? ප්‍රශාදී නම. පිටිපස්සරලා ඉන්න කෙනෙක්ද? ඉස්සරහට එන කෙනෙක්ද? මම පිටිපස්සෙ හිටියේ හැමතිස්සම. ඒ පිටිපස්ස පොලිම හිටපු යාළුවෝ කීප දෙනෙක් මතක් කරා. මේ ඉන්නේ. නවෝදයා ඉන්නවා, තිල්ලි ඉන්නවා, පර්ණ යාළුවෝ 3 දෙනා එහෙමම ඉන්නවා.
කවුද? මම කසුනි. ටීම් එක ගැන මොකද හිතන්නේ අද්දෝ? කියලා වැඩක් නැහැ. යාළුවෝ ගොඩක් වෙනස් වෙලාද? එහෙම නැත්නම් ඔයාගේ වෙනසක් තියෙනවද? නෑ, හැමෝම ඉස්සර හිටියා වගේමයි. හරියාසයි දැක්කම. කැන්ටින් එකේ වැඩිපුරම ආස කෑම වර්ගෙ මොකක්ද? ඕන එකක් කන්න කැමති. සාමාන්‍යයෙන් ඒ දවස්වල මොනාද තිබ්බ වැඩිපුර රහ කෑම වර්ග? එහෙම මතකයක් නෑ. හැබැයි බයිට් පැකට් උත් කන්න කැමති. ඔයා කවුද? මන්දු ලක්ෂි. ඔයාගේ නමත්? අබසරා. මොකකට හරි උත්තරයක් දෙන්න ඕන උනොත් එහා පැත්තේ යාළුවා දිහා බලනවද ඒ කාලේ? එහෙම නැත්නම් ඔයාගේ උත්තරේ දෙනවද? එහෙම තමයි. ඒ වගේ වෙලාවට ඒ වගේ උත්තර කීයක් විතර දීලා තියෙනවද? ගණන් කරගන්න බැරි තරමට. ඔයා කවුද? සිලිනි. කොම ජීවිතේ හොඳයි. ජීවිතේ ලස්සන කාලේ කොච්චර සුන්දර විදිහට මූණ දුන්නාද? ගොඩක් සුන්දර විදිහට මූණ දුන්නා. සුදු ගාමර කොච්චර ආදරේ? ගොඩක් ආදරේ. ඔයා කවුද? අනුකි. ටීම් එක ගැන මොකද හිතන්නේ? සතුටුයි. පරණ යාළුවෝ ගොඩක් හම්බුණා. ඒ කාලේ රහස් කිව්වද? රහස් ඇව්වද? දෙකම කරා. ඔයා කවුද? දනුෂ්කා. දනුෂ්කා, යාළුවෝ වට කරගෙන අද මොනවද කරන්න හදන්නේ? ඔව්, හරිම සතුටුයි. ඉතින් සතුටින් ඉන්න තමයි හදන්නේ. ඔයා කවුද? මං හංසමාලි. හංසමාලි, මේ ටීම් එක ගැන ගොඩක් ආදරෙන් කතා කරොත් එක වචනකින් කිව්වොත්? හැමෝම ගොඩක්ම හොඳයි, සුන්දරයි. ඔයා කවුද? මං ඉෂානි. එක වචනෙන් උත්තර දීපු කාලයක් තිබ්බද? එහෙම නැත්නම් ගොඩක් වචන වලින් උත්තර දීපු කාලයක් තිබ්බද? කරන් ගියත් FM එක ඔන් එකේ කියලා තමයි කට්ටිය කිව්වේ. ඒක එක දිගටම කතා කරන ඔයා ගැන කොච්චර ආඩම්බරෙන් ඒ කට්ටිය කතා කරා? හැමෝම හරි සතුටින් ඉන්නවා. ඉතින් එදා වගේම තමයි අදත් කවුරුත් වෙනස් වෙලා නැහැ. මොකද පාසල වෙනුවෙන් කරන්න හදන්නේ ඔයාලා කණ්ඩායම එකතු වෙලා? ගොඩක් දේවල් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉස්සරහට ළමයි දාන්නත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඉස්කෝලේට. ආ කවුද? ටිෂාන්. යාළුවෝ තේ කොච්චර සුන්දර විදිහට ඉන්නවද? පුළුවන් උපරිමින් ඉන්නවා. ආ කවුද? ලංකා. යාළුවෝ කොච්චරක් ඉන්නවද? මෝ ගණන් කරන්න බැරි තරම් ඉන්නවා. මේ ඉන්නේ ඔක්කොම යාළුවෝ. මේ හැපැත්තේ යාළුවට දෙයක් දෙනවා නම් මේ අවුරුද්දේ මොකක්ද දෙන හොඳම තෑග්ග? මොකද්ද? ඉක්මනට කසාද වදින්න කියලා. ආගේ නමත් කිව්ව? මං ඉමාලි. ඉමාලි, ලස්සන ටැටූ එකක්. මොකද්ද මේ ටැටූ එකේ තේරුම? අනේ මන්දා. ජීවිත නිදහස හොයාගෙන යන්න කැමති කෙනෙක්ද? එහෙම නැත්නම් නිදහස ඉන්න කැමති කෙනෙක්ද? නිදහස තමයි කොහොමද ඉන්නේ? ඒ කාලේ තිබ්බ නම්ගම් නම ඉස්සරහින් ලියවෙච්ච දේවල් අද මතකයන් පමණක් වෙලාද? එහෙම නැත්නම් ඒවා දැක්කන් පස්සේ තවත් සුන්දරයි. ගොඩක් සුන්දරයි. මං ඉස්කෝලේ කාලේ ගොඩක් දේවල් කරා. දරා ගන්න බැරි දේවල් කරා. ආ කවුද? කෞශල්‍ය. ඔය hinaවත් එක කොච්චර මතකයන් තියෙනවද? ගොඩක් මතකයන් තියෙනවා. හරිම සුන්දරයි ඒ මතකයන්. මොකද්ද මේ ಐඩියා එක? මේක කමිටි එකේ ಐඩියා එක. මොකද්ද ඔයාලගේ කමිටි එක? ඒකෙන් මොනවද කරන්නේ? ඔචි එකේ මං ඉන්නේ කම්පියුටර් කමිටි කෝඩිනේටර්. ආ කවුද? මම ඉස්සුරු. ඉස්සුරු මොන ඉස්කෝලේ කාලේ පුංචි හරි බොරුවක් කියලා තියෙනවා. අපෝ ඔව් කියලා තියෙනවා. ඒ බොරුවක් කිව්වට පස්සේ ඒ බොරුවත් එක කොච්චර මතකයන් තියෙනවද? අම්මෝ ගොඩක් මතක තියෙන අවුරුදු 10ක මතකයන්නේ මේ අද මතක් කරගන්නේ අලුතෙන් සතුටුයි. නුගේ ටවුන් එකේ අමතක කරන්න බැරි තැන කොහෙද? අනුලේකම තමයි අපිට අමතක කරන්න බැරි ටවුන් එකේමනේ කොහොමද කිට්ටුවනි. අනුලේක ඇතුලේ කොච්චර දේවල් තියෙනවද දැනගන්න? එකතු කරගන්න. අනුලේක ගැන දැනගන්න තියෙන දේවල් මේ වෙලාවේ මෙහෙම තප්පර ගණකින් කියන්න බෑ. අනුලේක කියන්නේ ඒ තරම් දීර්ඝ ඉතිහාසයක් තියෙන පාසලක්. ඔයාගේ නමත් කිව්වොත්? මම ෆියුමි. ඔයාලගේ ඉස්කෝලේ ලස්සනයි. ගොඩක් සුන්දර දේවල් තියෙනවා. වැඩිපුර මාස දෙය මොනවද? වැඩියම කැමති මේ ඕ ලෙවල් ඉඳන් ඒ ලෙවල් තියෙන ඒවට ඔක්කොම කැමති. කැන්ටින් එක තමයි සෑහෙන ප්‍රසිද්ධ අපිට. කැන්ටින් එකේ කොච්චර වෙලාවක් රැඳිලා තියෙනවද? ඉන්ටර්වල් එක ඉවරුණාට පස්සේ තව චුට්ටක් ඉඳලා තියෙනවා. ඔයා කවුද? කෞෂල්‍ය. පාසල ගොඩක් ආඩම්බරෙන් නම කිව්ව ගමන් හැමෝම දන්නවා. ඒ නමත් එක තව ආදරණීයම නම් කොච්චර තියෙනවද නුගේ ගොඩ ඇතුලේ කරගෙන. මේ වෙලාවේ මගේ හොඳ මේ ආලෝ දෙන්න මගේ ලෙවල් ක්ලාස් එකට ගිහපු දනුෂිවයි හින්ෂුවයි මතක් කරනවා. ඒ දෙනාද මෙතන නැහැ. මට ඒ දෙනාව ගොඩක් මතක් වෙනවා. I miss you guys. ආ කවුද? පංචනි. ආගේ නමත්? යසංග. යසන්ත කොහොම ජීවිතේ? ගොඩක් හොඳයි. හිස් පීරියඩ් එකක් එනකන් කොච්චර බලන් හිටපු කෙනෙක්ද? හැමතිස්සෙම වගේ. මොකද කරන්නේ හිස් පීරියඩ් එක ඇතුලේ? සින්දු කියනවා. බොහොම විනෝදෙන් ගත කරා. ආ කවුද? සමාධි. සින්දුවක් කියන්නේ කිව්වොත් කාගේ සින්දුවද කියන්න පුළුවන්? එහෙම නැහැ විශේෂයෙන්. ආ කවුද? මෙනුෂා. කොහොම ජීවිතේ? ගොඩක් සුන්දරයි. ආගේ නමත් කිව්වොත්? සචිනි. ලස්සනට hina වෙලා හිටපු කාලේ කොච්චර සුන්දරයි. අනේ ඇත්තටම මට ඉස්කෝලේ යාළුවෝ තරම් මේ ජීවිතේ වෙන හොඳම යාළුවෝ කවදාකවත් හම්බ වෙන්නේ නැහැ. මං එච්චරයි දන්නේ. වාගේ ලෝකේ ඉන්න ලොකුම වීරයා කවුද? ලොකුම වීරයා? මං හිතන්නේ මගේ තාත්තා. ආ කවුද? මං නවෝදි. සමහර දේවල් කල්පනා කරලා උත්තර දෙන්න ඕනේද? එහෙම නැත්නම් එකපාර උත්තර දෙන්න ඕනේ? ඒක ඉතින් ඒ වෙලාවට අහන ප්‍රශ්න අනුව තමයි උත්තර දෙන්න. වා අමාරු. ඔයාලට ජීවිතේ ගන්න බැරි උත්තරයක් දුන්න වෙලාවක ඔය වාලද? ඒක ඉතින් පැය කොච්චර කියයිද කියලා. ආ කවුද? සීනා. සීනා කොහමද දවස?
හරිම සන්තෝසයි. ගොඩ කාලෙකට පස්සේ යාළුවෝ ටික හම්බුනේ. ගොඩක් සන්තෝෂයෙන් ඉන්න බලාපොරොත්තු වෙනවා. කැලමයි කියන කට්ටිය සාමාන්‍ය ප්‍රශ්නයක් ඇහුවොත් උත්තරයක් දෙනවද? එහෙම නැත්නම් ඒ ප්‍රශ්නෙට තවත් ප්‍රශ්නයක් දෙන කෙනෙක්ද? ඒ දෙකම කරනවා. වත් ඒවා කෙනෙක්ද? සමහර වෙලාවට ප්‍රශ්න පත්‍රය දුන්නාන් පස්සේ ඉරි ගහන පේපර් එකකටද කැමති? එහෙම නැත්නම් ලියන පේපර් එකකටද? ඉරි ගහන එකට ටක්ටිටුක් කියලා. සාමාන්‍ය ඒ දෙ ටක්ටිටුක් කියලා ගහපු එවෙන් ලකුණු 40න් කීයක් අරන් තියෙනවද? ඒක නම් මතක නෑ. ලකුණු හිතුවට වඩා හම්බෙලා තියෙනවා. ආ කවුද? පියුමි. පියුමි වගේම ආ කවුද? දිලිනේ. ආ කවුද? අරිනි. වින්ද්‍යා. අංජලි. කොහමද ජීවිතේ? හොඳයි. සතුටින් ගෙවෙනවා. කොහමද දවස? ගොඩක් සතුටුයි. ටිකක් නිහඬ කෙනෙක්ද හැම වෙලාවෙම කතා කරන කෙනෙක්? වැඩි කතා කරන්නේ නෑ. රොන්සෝයා පියඹන සමනලියකසේ රිසිලෙස සරණිමි වන පියසේ රොන්සෝයා පාවිලා පාවිලා නිල්වරා යනු බලා දුරුලිය අතු ඉති මුකුණු කළා මල් මල් සෙමිර සලා දුරුලිය අතු ඉති මුකුණු කළා මල් මල් සෙමිර සලා ලිහිණි කෙරා Everybody, everybody get on the floor. Everybody, everybody get on the floor. Come on, every. Come on, dance with me. Shore dusi poi eungriya swami fashura. Shore dusi poi eungriya swami fashura. Shore gistera ave braka sau ke unjian sobi kuita. Shore gistera ave braka sau ke unjian sobi kuita. It's enough for me. Thank you. මනල රැනක්සේ ගිලි අකුරට ගිය පාසල් කාලේ ආයෙත් එනවා නම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ සමනල රැනක්සේ ගිලි අකුරට ගිය පාසල් කාලේ ආයෙත් එනවා නම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ ලා 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 දුව පැන නට තරඟ කරාලා හින හින හුනු ඒ කාලේ දුව පැන නට තරඟ කරාලා තරගෙන හින හුනු ඒ කාලේ ගුරු දේ ගුරුන්ගේ ඔබ දන්නසමින් සිනාඋනා පාසල් කාලේ සුළඟට හසු වුණු පහන් සිලක් මෙන් නිමාඋනා ඒ අපේ බාලේ සමනල රැනක්සේ ගිලි අකුරට ගිය පාසල් කාලේ ආයෙත් එනවා නම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ සමනල රැනක්සේ ගිලි අකුරට ගිය පාසල් කාලේ ආයෙත් එනවා නම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ
අපි හැමෝගෙම ජීවිතේ සුන්දරම කාලයක් තේනවා. ඒ තමයි පාසල් ජීවිතේ. පාසල් ජීවිතේ මතකයන් සෑමදාමත් අමරණීයයි. ඒ අමරණීය මතකයන් අද දවසෙත් ගොඩක් සතුටෙන් කතා කරන්න කැමති පිරිසක් එකට මුණ ගැහිලා. අපි කතා කරමු මේ ඈත් එක්ක. අපි ඇවිල්ලා ඉන්න පන්තිය මොකද්ද? 2008. කොහමද අද දවස? ගොඩක් සතුටුයි. වාගේ නමක් කිව්වොත්? කසුනි. කසුනි. මේ යාළුව වට කරගෙන අද දවස කොච්චර සතුටෙන් ඉන්නවද? ගොඩක් සතුටුයි. වා කවුද? තිලුෂි. වාගේ නමක්? අයනා. අයනා. කොහමද අද දවස? ගොඩක්ම සතුටුයි. කොච්චර කාලයකට පස්සේද ඉස්කෝලේට ආවේ? අවුරුදු 3කට පස්සේ. මම මේ බැජ් එක කොච්චර වටිනවද ජීවිතේට? ගොඩාක් වටිනවා. මොකද මේ බැජ් එක? ස්කූල් කැප්ටන්. ඒ විදිහට නායකයෙක් කොච්චරක් ඉදිරියෙන් ඉඳලා තියෙනවද පාසල ඇතුලේ? පාසලේ තියෙන හැම අවුරුද්දකම ඉතින් නායකයෙක් හිටියානේ. නායකෙක් වෙලා මොනවාද ජීවිතේ එකතු කරගත්තද? ගොඩක් දේවල් එකතු කරගත්තා. මගේ ජීවිතේ අද මම මෙතන ඉන්නේ ඒ ගත දැනුම නිසා තමයි. ආ කවුද? සචිත්‍ර. වාගේ නමත්? හිරුනි. කාලෙන් කාලයට වෙනස් වෙනවද හැමදාම එකම විදිහද? එක එක දවසට වෙනස් වෙනවා. ටිකක් කණිහඬ කෙනෙක්ද හැම වෙලාවෙම කතා කරන කෙනෙක්? මම පාසල් කාලේ මම තමයි වැඩිපුරම කතා කරේ අපේ බැච් එකේ. සතුටුයි අද දවසෙත් මේ විදිහට කතා කරන්න හැම වෙච්ච එක. එකපාරට කියාගන්න දෙයක් නැතුව ගොළු වෙච්ච දවස් කොච්චර තිබිලා තියෙනවද? ගොඩක් තියෙනවා. මේ දවස්වලදී කියාගන්න බැරි දේවල් ඇස් වලින් කියවුවොත් කොච්චර දේවල් කියයි? ගොඩක් දේවල් තියෙනවා. පාසලේ අන්තිම දවසත් ඒ වගේ දවසක්. හැම අදත් ඒ වගේ දවසක්. බොහොම සතුටුයි ඔයගොල්ලෝ අපිත් එක්ක එකතු වුණාට. යාළුවෝ හැමෝමත් ඉන්නවා. ගොඩක් පන්තිවල හිටපු අය අද එක පන්තියක ඉන්නවා. හරිම සතුටුයි අද දවස. එක පන්තියකින් යාළුවෝ කොච්චර ඉන්නවද? යාළුවෝ ගොඩක් ඉන්නවා. කොහමද අද දවස? බොහොම සුන්දරයි. අක්කලද වැඩි? නංගිලද වැඩි? අපි ඔක්කොම එකම වයසේ. ඉස්කෝලේ යාළුවෝ ටික තමයි ඉන්නේ 2008 බැච් එකේ. ආ කවුද? මං හන්සනේ. කොහමද අද දවස? ගොඩක් සතුටුයි. ඔයගොල්ලෝ ටවුන් එකේ ඇවිද කියපු මතකේ කොච්චර සුන්දරයිද? ගොඩක් සතුටුයි, ගොඩක් සුන්දරයි. මේ මතකයන්ත් එක්ක අදත් ඒ විදිහට ඇවිදගෙන යනවද? පුළුවන් වුණොත් යනවා ඔක්කොමත් එක්ක. ආ කවුද? දස්නේ. කොහමද ටීම් එක? ටීම් එක එදා වගේම අදත් ඉන්න හොඳටම. ආ කවුද? ඉමන්කා. පිටිපස්සට ඇවිල්ලා ඉන්නවද? ඉස්සරහට ඇවිල්ලා සතුටෙන් hina වෙනවද? ඉස්සරහට ඇවිල්ලා සතුටෙන් hina වෙනවා. ආ කවුද? මෙයිම. යාළුවෝ කොච්චරක් ඉතර ඉන්නවද? යාළුවෝ මේ ඔක්කොම යාළුවෝ තමයි. අපි ක්ලාස් එකේ නම් 4 දෙනා ඇවිල්ලා ඉන්නේ. දහසක් බලාපොරොත්තු තිබ්බ කාලයක් තිබ්බද? තිබුණා. ඒ කාලේට සමුදීලා අද කොච්චර තැනක ඉන්නවද? නැතත් හොඳ තැනක ඉන්නවා, එදත් හොඳ තැනක හිටියා. තරහක් නෑ අදත් තුන් හිතේවත් මගේ හිමිකම් නැති නිසා අපි අපින් වෙන්නුනා. මා හෙට මලත් එහෙමමයි ආදරේ, මේ තරම්වත් නුඹයි මාව ජීවත් කළේ. මා හෙට මලත් එහෙමමයි ආදරේ, මේ තරම්වත් නුඹයි මාව ජීවත් කළේ. අපේ ජීවිතේ වැඩි හමුවීම්ද වෙන්වීම්ද? මගේ ජීවිතේ නම් වෙන්වීම තමයි. හැබැයි ඒ වෙන්වීම මැද්දේ ගොඩක් ලොකු සතුටක් ඇති. ඒ සතුටත් එක්ක ජීවත් වෙන්නේ. එවනත ඒ මතකයන් එක්ක. ඒ මතකයන් එක්ක හරිම සුන්දරයි. ඉතින් ආපසල් බැලලා අඬන්න පුළුවන් දේවල් වලට වඩා ඒව දැක්කහම මට සමහරක් වෙලාවට hina යන වෙලාවලුත් තියෙනවා. ඔය ඇස්වලින් වැටිච්ච පුංචි කඳුලක් හැදලා තියෙන්නේ හැංගීම් වලින්ද? එවනත පුංචි වතුර බින්දුවකින්ද? හැංගීම් ගොඩකින්. ආ කවුද? නටාලි. නටාලි. යාළුවෝ කොච්චරක් ඉන්නවද අද? ඔක්කොම යාළුවෝ ඉන්නවා. මේ ෆෝන් එකේ මතකයන් කොච්චර අද ගබඩා කරගෙන යනවද? ගොඩක් දේවල්. යාළුවෝ ගොඩක් ඉන්නවා. කොච්චර සතුටෙන්ද මේ ඉස්කෝලේට අද දවසේ ආවේ? අවුරුදු 9කට පස්සේ. ඉතින් මේ කටි අපිට FB එකෙන් හම්බ වෙනවනේ. අද හැමෝම එකම තැන හම්බ වෙලා ඉන්නවා. ඒ කියන්නේ Facebook එකට විතරක් මේ යාළුකම සීමා වෙලා? අපෝ නෑ, කට්ටිව මෙතන ඉන්නවද? අද ගන්න ෆොටෝස් කොච්චර සතුටෙන් අප්ලෝඩ් කරනවද? අද දවසම FB එක පිරෙයිනේ. ආ කවුද? තිලිනි. අද දවසේ කොච්චර වෙලාවක් රැඳෙනවද පාසල ඇතුලේ? වැඩි සටහන ඉවර වෙනකන් ඉන්නවා. ආ කවුද? සුපුන් සරා. ඊට ගත්ත ලොකුම තීරණේ ගත්තේ මොන අවුරුද්දද? මේ අවුරුද්දේ අග ගන්නවා ඒක. ඇත්තටම කොච්චර සතුටෙන් ඒ දවසට යනවද? ඒ වගේම මේ යාළුවෝ කොච්චර කට්ටියට ඉන්වයිට් කරනවද? පුළුවන් නම් ඔක්කොටම එකම ඉවෙන්ට් එකක් දාලා කතා කරනවා. බලනවා ගොඩක් කාලට කියන්න උත්සාහ කරනවා. ඒ කාලේ අර පොතේ අන්තිම පිටුවේ ලියපු නම් ගම්ද? එහෙම නැත්නම් වෙනස් නම් ගම්ද? ගොඩක් කලාවට pet name සමයි ලිව්වේ. ඩප්පි, පරමාණු ඒ වගේවා තියෙනවා. ඇත්තටම මේ නම් ගම් එක කොච්චර සුන්දර කාලයක් පහු කරාද? දැනට අවුරුදු 9ක් පහු කළ ඉවරයි. හැබැයි අදටත් කට්ටිය එකතු වුණාම එදා දවස වගේම දැනෙනවා. ආ කවුද? දිල්කි. දිල්කි කොහොම ජීවිතේ? ගොඩක් හොඳයි. ආ කවුද? දුනිෂා. ලස්සන දවසක්. මොනවද කරන්න හදන්නේ? සතුටින්. ආ කවුද? සුපුනි. සුපුනි වගේම ආ කවුද? දුලාංජි. වාගේ නමක්? විසාදා. පන්ති කාමරේ මතකයන් කොච්චරද? ගොඩක් තියෙනවා. වාගේ නමක් කිව්වොත්? හිරන්‍යා.
ටිකක් හිනා වෙලා ඉන්න කෙනෙක් විදියට මොනවාද යාළුවෝ වෙනුවෙන් මතක් කරන් තියෙන දේවල්? මතක් කරන්න ගොඩක් දේවල් තියෙනවා. අපි ඉස්කෝලේදී එකට බෙදාගත්ත දේවල් ඒව මතක් කරනකොට හැමදාම තිනවා. හොරෙන් බලපු කාලය ඉවරයිද? එහෙම නැත්නම් ඒ කාලේ තාමත් තියෙනවද? ඉවරයි ඉවරයි. පරදි රැඳසේ පියාසලා පාසල නිමවි යෝන් කුමරියන් පෙලින් පෙලට එයි ඈතමනේ ඈතමනේ දරම් පම් පම් පියාසලා පාසල නිමවි යෝන් කුමරියන් පෙලින් පෙලට එයි ඈතමනේ. අප පාසල් ගිය කාලේ යාළුවෝ අද නැත වෙන අයෙහි ඇත කාලය මෙව් වෙනසක අරුමේ ලොකු පන්තියේ අය පොඩි පන්තියේ අය හැම දින එක පන්තියේ විලසේ ලොකු පන්තියේ අය පොඩි පන්තියේ අය හැම දින එක පන්තියේ විලසේ අප පොත්වල දුටු රජවරු සිටුවරු වෙන්නයි කවුරුත් සිත් ලැව්වේ සුළඟේ ලෙලේනා මල්සේ දඟපා අප පාසල් ගිය කාලේ යාළුවෝ අද නැත වෙන අයෙහි ඇත කාලය මෙව් වෙනසක අරුමේ. අපි ආපුංචි බ්‍රේක් එකක් ගත්තා. බ්‍රේක්ෙන් පස්සේ නැවතත් අද දවසේ විශේෂ දවසක් බවට පත්වෙච්ච පිරිසක් එක්ක කතා කරන්න හදන්නේ. හැමදාම ජීවිතයේ අනිත් අයගේ සතුට වෙනුවෙන් කැප කරන පිරිසක් අද පාසලක් වෙනුවෙන් තමන්ගේ සතුට කැප කරලා දිනා. අපි කතා කරමු මේ හැමෝම දන්න කියන කට්ටියක් කොහොම ජීවිතේ ජීවිතේ සුන්දරම දවස ආයි ආව වගේ දැනෙනවා අද දවසේ. අද හොඳටම රඟපාන චරිතේ මොකද්ද? පාසල් කාලේ. ඇත්තම කොච්චර කාලයකට පස්සේද පාසල වෙනුවෙන් පාසලට ওই විදිහට ආවේ? මම නම් අවුරුදු 6කට පස්සේ. ඉතින් හැමෝම කියනවා තාමත් පාසල් යන්න පුළුවන් කියලා. ඉතින් අපි තාමත් පාසල් වයස වගේ පේනවා සහ ගොඩක් සතුටුයි. පාසල් නිල ඇඳුමට සමු දීලා තිබ්බ වසර 6කට කලින් දැන් ආයි පාසල් නිල ඇඳුමට ආයිබෝන් කියන අවස්ථාවක් ලැබුණා කියලා හිතනවා. ඉතින් අපි ලොකු අක්කලා ටික ඉන්නවා. හරිම ලස්සනයි. තාම ඉස්කෝලේ යවන්න පුළුවන් මට්ටමේ ඉන්නවා. මම වයස අහන්නේ නැහැ. මම අහන්නේ A level batch එක මොකද්ද කියලා. That's Ecola. කොහොම ජීවිතේ? මල් අනිවාර්යයෙන්ම සතුටින් ඉන්නවා. අද දවසේ මම හිතන්නේ අපේ ජීවිතේ කවදාවත් අමතක වෙන එකක් නෑ අපිට. වෙන්දට ස්කූල් බෑග් එකේ ගොඩක් දේවල් අරන් එනවා. අද බෑග් එකේ මොනවද තියෙන්නේ? අද බෑග් එකේ තියෙන දේවල් කියාගන්න බෑ. ඇත්තටම ඉස්කෝලේ යන ළමයට අවශ්‍යම කරන දේවල් තමයි මගේ බෑග් එකේ අද තියෙන්නේ. ඇත්තටම පාසලේ අද කොච්චර සුන්දර දවසක්ද? කොච්චර පිරිසක් ඇවිල්ලා තියෙනවද? ඇත්තටම අපිට හිතා ගන්නත් බෑ. මං හිතුවේ 20000කට වැඩි පිරිසක් අපේ අද දවසේ සහභාගී වෙලා තියෙන. ඇත්තටම අපි හිතුවෙත් නෑ මෙච්චර පිරිසක් අපිත් එක්ක එකතු වෙයි කියලා අද දවසේ. මොකද මේ හැමෝටම අමතක නොවන දවසක් කරගන්න ඕනි හින්දා තමයි මේ අපිත් එක්ක එකතු වෙලා තියෙන්නේ. මං හිතන්නේ මම නම් දැන් අවුරුදු 10කට කලින් තමයි කාලේ ගත වෙලා. අදින් ඉස්කෝලෙන් අරයි යන්නේ මොනවද? අද මේ මතකය අපේ ජීවිතේ හැමදාමත් තියෙයි. හැබැයි මේ යාළුකම මෙහෙම පටන් ගත්ත අපේ මේ යාළුකම් අපේ මේ පාසලත් එක්ක තියෙන සම්බන්ධය අපේ ජීවිතේ කවදාවත් අමතක වෙන එකක් නෑ. මේ යාළුකම් මේ ආදරය මේ බැඳියාව අපේ ජීවිතේ හැමදාමත් අපිත් එක්ක තියෙවි. දීර්ඝ ගමනක් යාවි. මේ අක්කලගේ මොනවද ඉගෙන ගන්න තියෙන්නේ? ජීවිතර ගන්න තියෙන්නේ? ගොඩක් දේවල් තියෙනවා. සතුටේදී අද එන්න අපි චෙක් කරන. කොච්චර කාලයකට පස්සේ ඉස්කෝලේට ආවේ?
මං ගිය අවුරුද්ද තමයි එලෙවල් කරේ. ඉතින් අද තමයි ආවේ ඉතින් මේ බෙන්ලෙ. ඔයාගේ නම කිව්ව? මහේෂ අවන්ති. ඔයා කවුද? මම නිහාර් වික්‍රමාරච්චි. කොච්චර ආඩම්බරෙන් මේ කඩියත් එක එකට ඉඳගෙන එකට කතා කරනවා. හරිම සන්තෝෂයක්. මොකද අපි විවිධ මේ විදිහට යුනිෆෝම් ඇඳලා අපි කවදාවත් මේ විදිහට එකතු වෙලා නැහැ. අපි කලා ලෝකෙදි විවිධ විදිහට එකතු වෙලා තිනවා. නමුත් නිල ඇඳුමින් අපි මේ විදිහට එකතු වෙලා නැහැ. අවුරුදු මං හිතන්නේ 1978 ඉව අයි මේ ඡාය ඊට පසු අවුරුදුවල 2012 දක්වා මෙතන අපේ කලා පිරිසක් ඉන්නවා. ඒ අය ඔක්කොම මේ විදිහට එකම නිල ඇඳුමින් සැරසිලා එකම වේදිකාවක අපි අද රඟපෑවා. අද නර්තන ඉදිරිපත් කරා. ඒක ගැන ඉතාමත් සතුටුයි. සුන්දර මතකයක්. කොහොමද අද දවස? කොච්චර කාලයක ප්‍රසිද මේ ඇඳුම ඇඳේ? අවුරුදු 25කට පස්සේ ඇඳේ. බොහොම ආඩම්බරයෙන් කියන්න මම. අලුතෙන් එකක් මැහුවද? එහෙම නැත්නම් එදා තිබ්බ එකද? එදා තිබ්බ එක මේකේ හතරෙන් එකක් කියන්නත් බෑ. දශම ගණන් වලින් තමයි එදා සයිස් එක කියන්න වෙන්නේ. අද අලුතෙන් එකක් මැහුවා. ටයි එක ගැන මතක් කරොත් අවුරුදු කීයක් පරණයි? මේ ටයි එක අලුත් මලුත් එකක්. ඉස්සර ටයි එක දැන් කහ වෙලා කළු වෙලා ඔක්කොම ඉවරයි. අලුත් එකක් අරගෙන අලුත් විදියට ආවේ. හැබැයි පරණ මතකයන් අරගෙන. හැමදේමත් එක්ක කොච්චර සතුටින් ඉන්න කෙනෙක්ද? ඔව්, සතුටු කිව්වම වැඩිපුර වෙන අවුරුදු කීයද කියලා අහන්න කියලා පොඩි අය කියනවා. නේ පොඩ්ඩක් කින්නද කලබල කරන්න එපා. ඒක අද කතා කරන්න ගොඩක් දේවල් තියෙනවානේ. කතා කරනවද? එහෙම නැත්නම් නිශ්ශබ්ද වෙලා අනිත් අය දිහා බලන් ඉන්නවා. මෙහෙමයි, අනිත් අය දිහා බලන් ඉන්න හම්බ වෙන්නේ hina වෙලා අපේලා ඉඳලා wedding එකට පස්සේ වැඩිපුරම hina වුණු දවස, chair up වලට පෙනී සිටිය දවස අද. මම පාසල හැර ගිහිල්ලා නැවත මේ ඇඳුම ඇඳි අවුරුදු 35කට පස්සේ. ලොකු කාලයක්. ඒ කාලය ඇතුළේදී මොනවාද ජීවිතේ ලැබිච්ච දේවල් පාසල දිහා බලාගෙන? මං හිතන්නේ නායකත්වය. මගේ මේ පදක්කම් වලින් පේනවා පාසලේ තමයි නායකත්වය පුහුණු කරේ. තුරුවාද කණ්ඩායම් නායක හැමතැනම නායකත්වය සහ සමිති සමාගම් වල සභාපතිත්වය. ඒ හැමදේම අපිට ඒක ලේවලට ඇඟට කාවද්දලා තියෙනවා. මේ පාසල තොය විදියටම කටකාරද? එහෙම නැත්නම් ටිකක් අහිංසකයි? කටකාර විතරක් නෙමෙයි, දඟකාරයි, අන්තිම නරකයි. හැබැයි ඒ දඟ ඔක්කොම අතරින් ඉතා හොඳ කෙනෙක් කියලා තමයි පාසලෙන් එළියට ගියේ. මොකද මේ කරපු දේ? එහෙම නැත්නම් මේක කළා තවත් පාසල් වලට මොනවාගේ දෙයක්ද කියන්නේ? තවත් පාසල් වලට දෙයක් කියන්න කලින් අපිට තියෙනවා ලොකු අවශ්‍යතාවයක්. නිහාරි, රසදරි, මම අපි තුන්දෙනා විශේෂයෙන් අපිට තියෙනවා ලොකුම ලොකු අවශ්‍යතාවයක්. අපි අද ආවේ අපේ කණ්ඩායම් වල ළමයින් ටික අපේ යාළු එහෙලියන් එකතු කරගෙන අපිට අවශ්‍ය වෙලා තියෙනවා මේ අපේ පාසලේ තියෙන මේ නාට්‍ය නේපත්‍යාගාරය ඉතාම ඉහළ මට්ටමේ නේපත්‍යාගාරය බවට කරන්න, මේකේ තියෙන සියලුම අඩුපාඩුකම් සම්පූර්ණ කරලා ඉතා හොඳ තැනක් බවට පත් කරලා ප්‍රේක්ෂකයන් සමූහයක් මෙතන නාට්‍ය නර්මන ස්ථානයක් කරන බලාපොරොත්තු වෙන තමයි අපි අද ඇවිල්ලා ඉන්නේ. අපි කොහොම හරි ඉෂ්ට කරනවා මේ අවුරුදු ඉවර වෙන කලින්. සුබ පතනවා මම. කතා කරොත් කොහොමද අද දවස? කොච්චර සුන්දර දවසක්? ඇත්තටම මම ඉස්කෝලෙන් අවුට් වෙලා දැන් අවුරුදු 5ක් වෙනවා. ඉතින් මුලින්ම කියන්නේ මට මේ පාසලෙන් ලැබුණ දේවල් මත තමයි මම දැනට මෙතන ඉන්නේ. මේ වගේ තැනක ඉන්නවා නම් ඉන්නේ. ටිකක් ඉස්කෝලේ කාලේ අවු යන කැමති කෙනෙක්ද? එහෙම නැත්නම් අවු යන කැමති නැති කෙනෙක්ද? නෑ, මට ඒක ප්‍රශ්නයක් නෑ. අවු ඉන්න එක එහෙම ලොකු ප්‍රශ්නයක් වෙලා. සෙල්ලම් කරනවද? තාම හිත වෙනා කරයි බොහෝ විට. උදේන නටුව තමයි නටපෙක තමයි කරේ. කොච්චර දේවල් අද දවසේ එකතු කරලා යනවද ගෙදර? මේ අවුරුදු 5ටම මට කරගන්න බැරි වුණ දේවල් කියන ඉස්කෝලෙන් අවුට් වුණාට පස්සේ මේ වෙනකම් මට හැමදේම ගොඩාක් මතක් වුණා. ඉතින් ඒ දේවල් අද අලුත් වුණා. ඉතින් ඒ දේවල් තමයි අරන් යන්න තියෙන ගෙදර. නුගේගොඩ ඉන්න කෙනෙක් ඉදිරියට, නුගේගොඩ තියෙන පාසලක් ඉදිරියට කොච්චර අභිමාණයෙන් කතා කරනවද? මම හිතන්නේ නුගේගොඩ ගොඩක් නෙවෙයි අයියේ. මොකද ආසියාවේ තියෙන විශාලතම බෞද්ධ පාසල අපේ අනුලා විද්‍යාලය කියන්නේ. ඉතින් ඔව්. ඉතින් මම ඇත්තට මේ ගැන ගොඩාක් අභිමානයෙන් කතා කරන්නේ. ඔව්. තම තඩම්බරයි. හිතුවද අද ඉන්න තැනට එන්න ඒ කාලෙත්? ඇත්තටම අනුලා විද්‍යාලයේ මම උසස් පෙළ කරේ දැන්ට අවුරුදු 17කට කලින් 2000. ඉතින් ඒ අවුරුදු දෙකේ තමයි මගේ ජීවිතෙත් ලොකු වෙනස් ගොඩක් සිද්ධ වුණේ. මොකද තුනු ශක්ති තරඟයට සහභාගී වෙලා ඒකෙන් ජයග්‍රහණය කරලා ශේෂ්ඨටි අඩිය තිබ්බේ ඒ අවුරුදු දෙක ඇතුළත. ඉතින් මං ඒ කාලේ තමයි මේ සිහිනය සැබෑ කරගන්න ලොකු අඩිතාලම දාපු කාලය කියලා මම හිතනවා. ඉතින් හැමදේමත් එක්ක පාසලට කොච්චර ආදරේ? ගොඩාක් ආදරේ. ඒ ආදරේ වචනෙන් විස්තර කරන්න බෑ. ඇත්තටම ආසියාවේ විශාලතම බෞද්ධ පාසල, අපේ ලංකාවෙත් ඉතාම නමක් දිනාගත්තු පාසල, කියන්නේ හැමෝගෙම ආදරේ දිනාගත්තු පාසල. ඉතින් මම මේ විද්‍යාලයේ ශිෂ්‍යාවක් වීම ගැන මම ගොඩක් ආඩම්බරයි. රංගිරි ගිරි 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 වලලු සලසලා කොමල ලන්දු ගයන සින්දු සවන පිනන අමමිනා. ගිරි ගිරි
පාසලේ මතකයන් කියන්නේ අපිට හැමදාමත් කතා කිරීමේ හැකියාවක් තියෙන දවස් කීපයක්. ඒ දවසට අද දවසත් එකතු වෙනවා. ඒ දවස වගේම තවත් අලුත් දවසක් උදා වෙනවා. ඒ හෙට දවස. හෙට දවසේදී අපි ඔබත් සමග රැඳෙන්න සූදානම්. අද දවස සතුටින් කතා කරා වගේම ඔබට පුළුවන් අපිට කතා කරන්න. 0777 506 605 0114 709 700 මේ දුරකථන දෙකම ඔබට උරුතයි. තවත් අලුත් දවසකදී ලංකාවේ සුන්දර තැනකදී අපි මුණ ගැහමු. ගිහලන අපිට සුබ දවසක්. चंद को घूंघट के नीचे छुपा के लाई तेरे लिए दुनिया से नजरें चुरा के पीछे कुआं आगे मेरे खाई तू ही बता जाऊं मैं कहां मुझको दुआ किसकी लगी भाई आके पधारा हूं जो यहां इल्ले फिकर आजा इधर बीट पे लगा ले तू ढूंढ का 1 2 3 4 get on the dance floor